विशन क्या विश्वासनीय देखमा बालन हेमतन का मदन विशन क्या आएगा අපි දැනට ශ්‍රී ලංකාවේ අපනයනය කරන සෑම තේ කිලෝවකටම රුපියල් 350ක බද්දක් අය කරනු ලබනවා විශේෂයෙන්ම මෙම අර්බුදකාරී කාල සීමාව පසු කර නැවත ආර්ථික යථාවත් වන තෙක් අපනයන කරුවන්ගෙන් අය කරනු ලබන රුපියල් 350ක අපනයන බද්ද කිලෝග්‍රෑමයක් මත පැනවෙන తాවකාලිකව මාස 6කට අත්හිටුවන්නට කැබිනට් මණ්ඩලයේ අවසර ලබා දීලා තිබෙනවා Meanwhile, Cabinet Co-spokesperson Dr. Bandula Gunawardena was questioned on speculations on the signing of the MCC agreement by the government. විශාල ප්‍රචාරයක් ගෙනියනවා මේ MCC ගිවිසුමක් අත්සන් කරනවා කියලා. මේක සම්පූර්ණ සාවද්‍යයක්. ඇමරිකානු තානාපතිතුමිය කියනවා අගෝස්තු මාසේ ඡන්දයෙන් පස්සේ මේක නැවත අත්සන් කිරීමට සලකා බලනවා කියලා. ඇමරිකානු තානාපතිනිය සමග මෑතකදී සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී MCC සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විසින් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. එහිදී ඇමරිකානු තානාපති වීරිය විසින් කියලා තියෙන්නේ මෙහෙමයි. රටේ දැනට පවත්න කොවිඩ් 19 තත්ත්වයට මුහුණ දීමත් මැතිවරණ කටයුතු සිදු කිරීමත් වර්තමානයේදී මූලිකත්වේලා සලකන බව ප්‍රකාශ කරලා තියෙනවා. MCC ගිවිසුම ගැන වචනයක්වත් කියලා නැහැ. එම පිළිතුර විකෘති කර දක්වමින් එරට මාධ්‍ය විසින් MCC සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා මැතිවරණ කටයුතු අවසන් වන තෙක් බලා සිටින බව ඇමරිකානු තානාපතිවරිය විසින් සඳහන් කරන ලද බව ප්‍රචාරය කරලා තියෙනවා. ඒ කියන්නේ සංශෝධනය කරලා සුදුසු නම් අත්සන් කරනවා එහෙමද? MCC ගිවිසුම ආයිත් එන්නේ නැහනේ. MCC ගිවිසුම ඉවරයි. අත්සන් කළේ නැහනේ කවුරුත්. In the meantime, views were also expressed on the cancelling of the Japan-funded light rail project, which was expected to solve traffic congestion issues along the Colombo to Malabe stretch. Malabe සිට පැමිණෙන දුම්රිය ව්‍යාපෘතිය ජෛක ආයතනයේ විසින් නවත්තපු එකක් නෙමෙයි. එය පිරිවැය අධික ඵලදායක නොවන රජයට දරන්න බැරි බරක් ලෙස සැලකීම නිසා ලංකාණ්ඩුව විසින් දැනුම් දීලා තියෙනවා මේ ව්‍යාපෘතිය අපි කරන්නේ නැහැ කියලා. මේ සම්බන්ධයෙන් තවත් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මෙම කුළුණු මත දිවෙන දුම්රිය මාර්ගයේ ඉදිකර හොත් අදාළ ව්‍යාපෘතියේ ඵලදායිතාවයක් නොමැති වගේම තමයි මාළඹේ සිට රාජගිරිය දක්වා අතිවිශාල හානියක් සිදු වෙනවා. ගොඩනැගිලි ඇතුළු දැනට ඉදිකිරීම කරලා තිබෙන අංශවලට ඒ නිසා විශාල දේපළ හානියක් සිදු වෙනවා. ඒ නිසා ඒ සඳහාත් විශාල ගිවිසුම් සිදු කරන්න සිදු වෙනවා. ඒක ඵලදායි නොවන බව තමයි බොහොම පැහැදිලිව ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ තෝරගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි මේ ව්‍යාපෘතිය නවත්තලා තියෙන්නේ. ලීවර් ආයුෂ් කරාබු නෙටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට